தஜிவி குவந்துதுலி நாத்திய அட கதாவ கோர மாமா கோர மாமா கீழ கியன் அத்தத்துமே மனுஷியா நிகம் உஷ மாத கழு ரவுல கதக்கோமு எம் வசபாத மினியக் பொடிலமாய் மேட கியானி கோர மாமா கீழ ஏ கோர மாமா கீனிந்த அனித் மினிசுத்தியாட கோர மாமா கியந்து பட்டாங்க गोर मामा वीलुम एम उन्ना अभी अमुत जाति एम कईवार मिनी ये मनुष्य किला इन्नी कड़ेट तमार निकम को अमुत इन्नी दस मनुष्य कड़ेटे कदे गावती को समकोनी त्रिकोनी अभी अभी तुंदे ना मको मत बे मूल्य मूल्य मम एन मैं मैं दिन ना सपोर्ट करो देश पालन गोर मामा किया කියන්න පාගින කිව්වනේ ආ හේමයි ඔව් මං කො මංගල නැත්තම් ඔය තුන්වෙනිය කින්න ඔතන කියලා කියවෙන්නේ ඔය කිව්ව කියන්න පායි කිය ආ ඊට පස්සේ කොහොම හරි දිනපු ගමම්ම මට කතා කළා කවුද කවුද ඉතින් මෛත්‍රි මහත්තයා ආ ගෝර මෙහෙ වර මේ වැඩේ දැන් ඉතින් කරපන් කිව්වා ආ මොකයිද ඔයාට කරන්න තියෙන්නේ කිව්වේ එකක් එක කියන එක හරි නෑ ඒකයි මොයිද අගමැති කම ගණන් කිව්වා मनुष्य विद्यु संपूर्ण तीरेंदे गति मम की अदी रेवल कथकोपुंजी समार गमे अम्मड़ पुंजल बटकवाग गोरमा गिदी की गोरमा कदम इन्नो दागे इन्नो बड़ा मत बहुमी जनाधिपति दिना दिन्न पास मंगिया दीवरुंजन जनावनी गोर क्यों गोरला मेतन प्रभु प्रश्न इलाट हो मंको विक्रम सिंह मारते मन सपोर्ट देना सपोर्ट देना पश्चिम दिन दिन विक्रम सिंह मारते गिल्ला गोलिया गेट गिल बस्ते कक्के में डाला इतिया
ඊට පස්සේ නූඩල්ස් එකක් අම්බල දුන්න මෛත්‍රී නඩුවට කතා කරන්න හිටි කවුද ඔයානි කවුද නඩුවට මෛත්‍රී කීද නූඩල්ස් අම්බල බොරු බොරුනේ පටනි පිස්සුද ඒ ජනාධිපතිතුමා නෙමෙයි මෛත්‍රී කියලා කිව්වේ ඒ මෛත්‍රී ජනාධිපතිතුමා මම කියන්නේ මෛත්‍රී නෝනානේ වික්‍රමසිංහ මහත්තයා නෝන අයත් මෛත්‍රී යා මෛත්‍රී නී තරගල දුන්න නූඩල්ස් දෙකක් අම්බල දෙන්නට ඔව් ඕක කකා දෙන්නත් එක්ක දැන් කාලේ ඉවර වෙලා වස්ස ශර්මක් කියම ගාගෙන ඉඳගත්ත සාල බිම මම දාන් අදින්න කොළ කැලි දෙකක් ගත්තා හා කැබිනට් එක හදන්න බෑ ආ ගෝරු මාමා දෙතකොට වික්‍රමසිංහ මහත්තයත් එක්ක කැබිනට් එක හදන්න ඔව් ඔව් තනි ගදව මෙමය කරේ ඉස්සෙල්ලාම දෙන්නත් එක්ක කල්පනා කරලා දැන් මේක කොහොමද කරන්නේ එන ප්‍රශ්නයක් නේ 25 සැට් කරන් දැත්තෝ ඔව් ඒ කට්ටියෙන් ආපු අයයි මේ කට්ටියෙන් ආපු අය කලින්ම දෙනවා කියපු කට්ටිය අන්තිමට පස්සේ පස්සේ දීපු දෙනෙක් ගන්නනේ දෙන්නන් කියලා දෙන්න ඕනේ ලයිස්තුව වෙනම ලිව්වා කොලේ මේ පැත්තේ හරිද අනිත් පැත්තේ අමති කන්තික ලියාගෙන ගියා හරිද ලියාගෙන ගිහලා දැන් කතා කර කර අඩි දුහුලක් ගත්තා යා කරනවා ඒක එමති කමට නම යා කරන්න පුළුවන් අර ඉස්කෝලේ අපි කරන්නේ යා කිරීම යා කිරීම එතකොට දැන් ඔය කීදා එමති කමට මොකද උනේ ගෝතුමා ඒක මිස්සලා නේ බං සජීවී ගුවන් ඉදිරි නාට්‍ය අද කතාව ගෝර මාමා දැන් මේ ගෝර මාමා මේ හරි දේවල් කියන්නේ දැන් මේ අලුත් ආණ්ඩුව එයාට හම්බෙන්න ගිය මේ පට්ටම් ගැන කොහොම කීනෝ ගමේ කොල්ල ටික අල්ලගෙන මිනිහාගේ හිතේ ගමේ වුණත් මේවා විශ්වාස කරනවා කී අපි බලමු දැන් මොකද වෙන්නේ කඩේ කඩමන්දිය කියලා කොල්ල ආ ගෝර මාමා වංශකදියා කන්ද නිකන් ඉන්නේ ඒක තමයි වැලි විපාක අම්මරි කවතේ ඉන්නේ කි ඔව් දෙද්දි දියා කෝටි වංශකදියා ගනි अंजुम දිනේෂ් ගංගාන්ත මාත්‍යාට නියෝජ්‍ය අමතිකම මගේ යාළුවානේ. ඒක දුන්නේ පස්සේ මතක් කළා. ඔව්. ඊට අමතිකම අමතක වුණා. අමතක වුණා. එතකොට මේ කම්කරු අමතිකමකුත් නැහනේ. ඒකත් අමතක වුණා නේ බං කියහම. බලන්න සේරවවට කියලා නේ කතාවට කිව්වේ. ඒකනේ. නෑ ඉතින් ඔය පරණ කතාවේ මැදේවනේ ඔය ඉන්නකොට. ඔබ කියන්නේ තමයි ඒ මතු යදුවන ඔක හදාගන්න. ඔබ කීල වැඩේ කන්නේ. නෑ නෑ පස්සේ ජීව කිව්වයි ජීව පස්සේ මීට කරගන්න ගොරුවන්නේ බං ඔක දැනට tag ගාලා දෙන්න නේ තින්නේ කියලා. කියලා පස්සේ කොහමද උදේ දෙන්නත් එක්ක එක හදාගෙන කරගෙන උදේ නිදාගත්ත හැම බිම නිදාගත්ත දෙන්න පැදුරක් කියලා කි. මයි විකසික වාට්ටි. කොහමද නැගිට්ටා උතකොට ඇටි අටට විතර ඇටි. පර විතර පයින් ගෑන්නා. විකසික මාත නැගිට්ටා ඒ ඒ ගොර ගොර කිව්වා. නැගිට්ටලා එමින් සීදුවේ මේ උදේට කෑම ලෑස්ති කරලා තිබ්බා. මෛත්‍රී මැදන්ට නිින්ද ගිහින් ටිකක් වෙලා. ඊට පස්සේ කොහමද දැන් කන්න කෑම ගෙනල්ලා තිබුණා. ඒ උසෑන් මගුල් මේසේ වාගේ ඇරලා ඉති. මොදාද ඉදියප්පටි වුණා, බතර තම්බලා තිබුණා, ආප්පටි වුණා, විතර ආප්පටි වුණා. ඊට පස්සේ මම වේදා ගන්න හදසකොටම කන්න හදසකොටම ආප්පයක් දා ගන්න හදසකොට වික්‍රමසිංහ මහත්තයා ආප්ප නොකයි මුදු බං කියලා. කෝකට सजीवी गुआ गोवा එන්නේ ගෝර මාමා මෙන් එන කතා ඉති දැන් කඩේ කට්ටිය වට කරගෙන අහන් ඉන්න ඉනාවෙවි කට්ටිය කිච්ච කවා ගන්නෝ පිටේ තයිනෝ කොනිටනෝ ගෝර මාමා දන්නේ ගෝර මාමා බනිස් කකා කේල් කකා තේ බිබි වැඩේ දෙන හොඳට මුදුම කරදර යබ්බා මේ ටිකේ තිබුණේ ඇත්ත තුමට ඒක ඔය කීදු විදියට ගෝර මාමට ඉස්සරහට තව වැඩ තියෙන්නේ මේ ඔව් හැබැයි මෙහෙමයි ඔව් ඔය මොම දැන් ඔය උදව් පඩව් කොලේ මොන මොන හරි ඉතින් බලාගෙන නේ බලාගෙන ඈ එහෙම නැතු කට්ටියත් හිටියා ඔව්
නමුත් ඉතින් මොන හරි බලාගෙන ඉතිව වෙන්නේ. ඕ නිකම් මොකක් කරේ නෑ බං. ඉතින් ගෝර මාමා ඔච්චර උදව් වඩව් කරපු එකේ. ඔව්. ඈ ඔච්චර යාළු පිට්ටක තීන එකේ. ඔව්. මොන හරි ඉල්ලගත්ත නම් අරින්න. ඉල්ලන්න දෙන්නේ නෑ. ඈ ඉල්ලන්න දෙන්නේ මට. නෑ මං කියන්නේ අමතිකමක් වාද. ඕවා ගත්තා වගේ නෙමෙයිනේ බං ප්‍රශ්න ඊළඟට. කොයි තරම් ප්‍රශ්නද කීද ඉතපා. प्रश्न करा කට්ටිය බල්ලයි වට වැඩසටහන වලට දාන්න ඒව ගාන්ත කරන්න ඉතින් ඒව ඔදෙට කරන්න කිව්වා. ඔය ඔදෙට කරන්න දෙපයිනේ. ඔව් ඊට පස්සේ ගෝවා මෙහෙමයි සංස්ථා සභාපතිකම උදේ 7 ඉඳලා 9 වෙනකම් මෝනින් ෂෝ එක තියෙනවා. ආ ඒකත් මටම කරන්න කිව්වා. ආ ඉතින් නියවනේ ගෝතමාමේ ඔය කතා කරනකොට එහෙ ගින් කතා කරද්දී අපි මෙහෙ ඉඳන් අහන් ඉන්න ටොප් එකට. මම කල්පනා කරා බං. උඹ බැලුවේ දැන් ඕක සංස්ථා සභාපතිකම ගත්තොත් උදේ කතා කරන් දැත්තේ මම ගිහින්. ආ ඉතින් මමත් අමුතු જાති බදුවනේ මමත්. හා මගේ කත හොඳ නැහැනේ උඹ කියන්නේ උදේට කතා කරනකොට මගේ කත හොඳ නැති කමට මමට තෝ එවම කීවෙන්ද පුළුවන්නේ තෝ හරක බූදුවා. ආ ඌ මොකෙද්ද? උච ගාන්දර පොලේ ගොන්නාඹ බල්ලා. ඔය වගේ වචන මට කියවෙනවනේ බං. ආ මං බෑ කිව්වා. හැබැයි කාරියක් නැහැ උඹට ගන්න තිබුණේ. ජීවී ගුවන්නේ දිනාටි අද කතාව ගෝර මාමා. මේ ගෝර මාමා තමයි දැන් මේ ඉන්නේ දැන් කතා කරකද අලුත් මේ කැබිනට් එකයි ඒව ගැන මිනිහා හරි දැනුවක් තියනවා කියලා කියන්නේ. ගම මිනිස්සු දැන් මේක වට කරගෙන අහනවා. මේ මම යන්නද බං? ඒ බාබෝ ඕම ඉඳලා යන්න දැන් තාටිකකින් බස් එක එනවනේ. එනවනේ බස් එක යන්නේ සිරිමල්ල බස් එක ගෙදර යන්නේ කොට එනවනේ ඔහොම නැගලා ගෙදර ගියා මාත් ඒක යන්න ඉන්නේ ඒක හොඳයි ඒක හොඳයි බොරුවට මෙතන පයින් යන්න ඕනේ නෑනේ ඒක සිරිමල සල්ලි ගන්න නෑ නේද ඔව් ඔව් ඇදි හොඳ ඒක ඌ තෑන් එක නෙමෙයි මෙතන සැද්දිගේ ඉඳන් ඕපේලා ඔව් හා මේ කියලා වැඩක් නෑ මං පව් ගීටි මට නම් ඇත්තටම මට හිතුණා අපි ඉතින් නේද බං අපි මෙච්චර වටින මිනිස්සුද මේ රටේ කියලා सभापति මම ඉන්න බෑග්ග්‍රවුන්ඩ් උපදේශක. හරි. උපදේශක වුණා නම් දාන දෙන්නේ. හා හා. නවන දම දානවනේ ඔයාර උපදේශ ජනාධිපති උපදේශක අගමැති උපදේශක අමාත්‍ය. ඒක නෙවෙයි බං ජනාධිපති උපදේශකලා 3 දෙනෙක් 4 දෙනෙක් පට් කරා උඹටත් පට් දෙන්න තිබ්බනේ එක්ක. ඉන්නෝනේ. එහෙම දැම්මට නම දැම්මේ නැති වුණාට මට වෙනම තීන. උඹ ඉන්නවද? මොනවද කියා ගන්න ඉන්නේ. වුණාට උඹ ටිකක් බරපතල එකක් ගන්න තිබ්බේ බං. විදේශ කටයුතු එමුති වාගේ ගන්නතර. ඕක මට හිතුණා රට රාජ්‍ය වල ගිහින් එනවනේ වා හිතුණා බං හිතුණා මට ඕක ඉඳලා මම කල්පනා කරනවා මට තේරෙනවා මොකද උඹට ඉංග්‍රීසි බෑනි මොකද ඉංග්‍රීසි ඔය ඉංග්‍රීසි බැරුව කොහොමද මම විදේශයට වෙන්නේ අකෝ මම ඉංග්‍රීසි කතා කරනවා તો අහලා තියෙනවද නෑ අහලා නෑ දුවන සුද්ධ දුවනෝ ඇතිද මට තේරෙන්නේ නැතු උන්ද තේරෙන්නේ නැත මම මට මම්බන් ඉංග්‍රීසි කියන්නේ මම හොන්ටට ඉංග්‍රීසි කියන්න ගත්තනේ මං එහෙමද ඔව් ඉංග්‍රීසි ජේබි ශාල්ස් කියන්නේ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ආ එහෙමද ආ මං දන්නේ නැහැ ජේබි දිසානායක මාත්‍ය මේ ඉංග්‍රීසි උගන්වන්නේ සිංහලනේ උන් නැහැ උගන්වන්නේ ඉංග්‍රීසි උගන්වන්නේ එහෙමද ඔව් මං එයාගේ ඉංග්‍රීසි ඉගෙන ආ ඔබට කියන්නේ මට භාෂා පුළුවන් නේ අටක්
මොන හෝ ගියා මොනාරි සිංහල හරි ඉංග්‍රීසි ආ දෙමළ ආ පාලි ආ සංස්කෘත ආ ඊළඟට ඉන්දි ඉන්දි බොළුවා ආ ඊළඟට සීනි භාෂාව විතර භාෂාව ඈ අතක් පුළුවා ඔක්කොම හොයි ඔව් අතක් පුළුවන් මට මම මෙහෙමයි මම බැලුවා මම යන්නේ ගත්ත මංගල මහත්තයානි ආ මගේ මිත්‍රයනි. ඔව්. ඔය මංගල මහත්තයලා රුවන් මහත්තයලා මගේ මිත්‍රයෝ. ඔව්. මම ගිහින් කතා කරා. මං ඒක ගන්න හිතන් හිටියද මංගල මහත්තයද දුන්නනේ. ආ. එයාගේ මූණ බල මට ගන්න බෑනේ බං. ඉල්ලලා. ඔය ඒක. මේ අරි සිම්පල් බං. නෑ ඉතින් උඹට මේකයි කතාන්න දීන්නේ නේ. මොකද්ද? දැන් උඹට ගිහිල්ලා අර මේ සීනි භාෂාවයි විත්තර භාෂාවයි මංගල මහත්තයත් ඉගෙනුවා නම් හරිනේ බං. සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව ගෝර මාමා. දැන් මේ ගෝර මාමා හරිම හරි ලොකු කන් කියනවා. දැන් මේ අමාත්‍යාංශ බෙදලා දුන්නේ යා ඔක්කොම කියනවා. ඒ යා ගමේ මිනිස්සුන්ට මේක හරි ජොලි. හැබැයි ටික මිනිහා මොනකුවත් කියන එක හරි ලස්සනට කියනවා. මිනිස්සු ටික ආගෙන ඉන්නවා. මේ ඔල්ලෝ ආ බස් එක දැන් මෙන්න නෑ බස් එක හයට මේ කිට්ටු වෙනකොට හයට එනවා කොහොමද? ආයෙ වෙනකන් ඔන්න හෙමු. දැන් ගියේද දැන් ඔය පාමාර පහ උනානේ. ඔව් නේද බං එකාටකට. ඔය විනාඩි 15 ඉඳලා යන්. ඔව් ඉතින් මේ මං අහන්න උනේ. ඔව්. ඉතින් උඹට තිබ්බනේ බං උඹ ඔතන ඔය සත් භාෂා නෙමෙයි දැන් බෝ කීයේද බං භාෂා? අට භාෂා කොහොමද කියන්නේ? ඒක කියන්නේ අෂ්ට භාෂා. අෂ්ට භාෂා පරමේශ්වර. ඉතින් බලන් අෂ්ට භාෂා පරමේශ්වර වෙච්චි එකේ. ඔව්. උඹ එතකොට ජේබී සර්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්ත එකේ. ඔව්. උඹට තිබුණා නේ බං අධ්‍යාපන හැම ටිකම වට ඉල්ල ගන්න. ඕකටත් මගේ හිත තිබුණා. මම කීපෑ මම ඔච්චර දැනුමක් තියෙන මිනිහා. ඔව්. ඈ දැන් මම ඕක කීපෑම්ම මම හිතන් හිතපු ඒවා තිබුණා. ඒවට ඉතින් මත්තම වුණා නේ බං ඉරි කරලා ගහලා යා කරන්නේ. ඒ පාර මම හිතුවා ඒ ඕන්නේ නැහැ කියලා. ආ. මම නිකමට අධ්‍යාපන හැම ටිකම මේ කාටද දෙන්නේ කියලා නිකන් හිතියා. කොහෙන්ද නිකන් යෝජනා කරයිද කියලා බලන්න මේ අගමැතුමා. ආ. අගමැතුමා ඒක අකිල මහත්තයාට දෙන්නම ඕනේ කිව්වා. ඔව්. ඔව්. ඉස්පත් මං ඒපට ඒක ඉරක් ගහලා යා කරා. එතන ඒක අබැයිදී මොකද මම උපදේශකරියද මම ඉන්න ඕනේ බං. එහෙමයි. ඔව් මේ ඔය අධ්‍යාපනික අධ්‍යාපනේ හරි දැන් ඔබ උපදේශක වුණොත්. ඔව්. මොනවද ඔබ කරන්නේ අධ්‍යාපනේ දැන් ඔබ මොනවද කරන්නේ? මේ වැරදි බං මේ උගන්නන ශිල්ප ක්‍රමේ වැරදි. ඒ කියන්නේ කොහොමද උගන්නන්නේ? දැන් කියන ක්‍රමේ වෙනස් කරලා ඔබ කියන්නේ ළමයි ගුරුවරු තුගන්නන්න ඕනද? මේක විකාර කතා කරන්න එපා. මොකද කතා? මෙහෙම නෙපා දැන් ඔය බලන්න සබ්ජෙක්ට්ස් තියෙනවා. ඔව්. මොනවද බලන්න දැන් ඔයි ඕන වෙන්නේ ජීවිතේට ඔය ඉගෙනගෙන අතන්නම යා. ඔව්. ආ වැඩිනේ බා ළමයින්ට. වැඩිද? ඉංග්‍රීසි උගන්නනවා. ඔව් උගන්නනවා. සබ්ජෙක්ට් එකක් ඇතියෙද. ඕනේ නේ බං ජාත්‍යන්තර භාෂා දෙමළ ටිකක් උගන්නන්න ඕනේ. ඈ දෙමළ ළමයින්ට සිංහල උගන්වන්න. ඒක හොඳයි. ඒක කතා බහ කරගන්න පුළුවන්. ඒක තමයි එක. මගේ එකට උගන්වන්න ඕනේ ඒක. ආ ඊළඟට ගණන් ඕනේ. ගණන් මේ අනේ බොරු ගණන්නේ බම් මේ උගන්වන්නේ ළමයින්ට පවුනේ. දැන් බලපන්. ඔය උගන්වන අරවයි මෙව්වයි අර මෙව්වයි මොනවද අර ධර්මිතියයි මොනවද ඔක්කොම උගන්නේ. ආ. වැඩක් නැහැ නේ බං. මොනවද උඹ කියන්නේ උගන්වන්න ඕනේ? දෙකයි. ගණන් කියලා උගන්වන්න ඕනේ. වැඩි කිරීමයි එකතු කිරීමයි විතරයි. එතකොට ඉතින් මොනවද බං? ඉතින් අඩු කිරීම බෙදීම වන්නේ. වැඩක් තියෙනවද ජීවිතේ මොකටද අඩු කිරීමයි බෙදීමයි? ඒක? ඒ කියන්නේ කියන්නේ බං දැන් බෙදුවොත් මොකෝ වෙන්නේ? බෙදුවම ඉතින් බෙදිලා යනවා අඩු වෙනවා. ඔව්. අඩු කරත් අඩු කරත් ඉතින් අඩු වෙලා බෙදිලා යනවා. වැඩන්නේ නේ බං එතකොට. ඔව්. ළමයින්ට පුංචි කාලේ ඉඳන් උගන්වපන් එකතු කරන්දයි වැඩි කරන්දයි. ජීවිතේ. ආ. එච්චරයි ඔන්න උගන්නන්නේ ගා. ඒකට හරිනේ බා එකතු කරත් වැඩි වෙනවා වැඩි කරත් වැඩි වෙනවා නේ නේ. එච්චරයි උගන්නන්නේ. ඔව්. ඔය මොනවද බං ඔය කතා කරන්නේ ඔච්චර උඹ කියන්නේ සාහිත්‍ය සංදේශ ඒව මොහොතෝන්නේ. මොකද බං දැන් සිංහල උපදිච්ච දාරුවේ ඉඳන් මේ හැම එකම කතා කරන්නේ සිංහල. ආ. සාහිත්‍ය මොන්නේ නැද්ද දැන් උඹ අධිකකට සංදේශ කාව්‍ය ඒව මම දැන් උගන්නන්නේ ඒව ඕන්නේ නැහැ කියලා උඹ කියන්නේ. මොකද බං? මොකද සංදේශ ගැන මොකද ඉගෙන ගන්නේ?
සංදේශකන පරයි සංදේශකයා අංශ සංදේශකයයි සැලලීන් සංදේශකයයි සවුල් සංදේශකයයි මොකද මොකද ඇයි පාගේ ඇයි කියන්නේ බං දැන් අද ලෝකේ බලපන් ඈ ලෝකේ 3D කියයි ඈ ඊමේල් කියයි ආ මොනවාද you SMS guy YouTube දින ඔක්කොම තියෙන මේ ඔක්කොම මේ විශ්ව ගම්මාන හැදිලා ඔක්කොම අපි තාම අර පරයියක කකුල ගැත ගාලා සංදේශය වනේ වගේ නිකන් ගන්නේ වැඩක් නැහැ නේ බං රංජිත් බඩු මණ්ඩාර මහත්තය වෙලාවට අපරාධ මං ගෙදර ගියා නම් ඒතික කරගන්න තිබුණා මොනා ඒතික කරගන්න හැබැයි දැන් මේ වැඩපිළිවෙල බන් දැන් ඔය ඒක උදින 100 වැඩපිළිවෙල නේ යන්නේ තව දවස් කීයද බන් ගියා 8 වෙනදානේ ඡන්දේ තිබ්බේ 8 වෙනදා ඡන්දේ තිබ්බ ඕන් 9 දිවුරුන් දීලා ඕන් උස්ම ගන්නකොට 10 වුණා ඊට පස්සේ නේ වැඩ පටන් ගත්තේ ඔය ඉතින් ඒක තමයි දැන් ගියා තාරියට බැලුවා දවස් 9 නේ බන් ගිහින් තියෙන්නේ ඒ තමයි ඒ වුණාට මෙතන තියෙන පොඩි ප්‍රශ්නයක් තියෙන මොකද ප්‍රශ්නේ තව බන් මේවා කියලාත් බෑ නොකියත් බෑ මොකයි ප්‍රශ්නේ මොකයි දැන් දින 100 වැඩ පිළිවෙල තියෙනවනේ බං මම බැලුවා මේක කොහමද කියලා 100 එකකින් එකට අරන් මේ වැඩ ටික වෙනමයි ඒව කරන්න යන විදියයි ඔය කාලේ ඔක්කොම බැලුවා හා දින 100න් අමාරුයි බං 116ක් හරි 17ක් හරි යනවා නැත්තම් 117 වෙනි දවසේ දවල් වෙනවා මේක වැඩ ඉවර වෙන්නේ ආහා කයි වැඩි උඹ ගණන් බැලුවා මම බැලුවා උඹ කියන්නත් බෑ දැන් ඔවා කිව්වම ඊළඟට ඔවත් ප්‍රශ්න ඒකයි වැඩි 118ක් යනවා කියන උඹ ගණන් හැදුවා 17 වෙනි දවසේ දවල් වෙනකොට පුළුවන් ගෑවෙන්නේ අනේ මේ ගෝතමාමේ ඔව් බොය එක එක ඒවා දැක කීයේ දේවා සීනවාදේ ඔව් අපිට කිව්වට කවන්න මේ අපි දෙතුන් දෙනාට දැන් දැන් වල ගින් හැමතැනම කියන්න බෑ උඹ කනවා හොඳ තැනකින් කොයි වෙලාවද ඔවා කියලා ඈ කොයිද ඔයා ඒවා මෙයා කියලා කයි කනවා කියන්නේ ගුටි ගන්නවා එව්වා හන්දේ පුත් ඒ මොකද බෑනි බා ඒ මොකද බෑනි ගුටි ඒව ගහන්න බෑ උඹ කරන්නේ ඒව මෙවා කියලා උඹයි කැබිනට් එක පත් කරේ ඒව මෙවා කියලා උඹ ගුටි ගන්නවා කොයි වෙලේ හරි උඹ ගන්න බෑනි බා ඒ මොකද කොහොමද ගහන්නේ ඇයි ගහන්නේ බෑනි ඇයි බා මෛත්‍රී පාලනයන්නේ තියෙන්නේ එහෙම ගහන්න බෑනි